රසික පිරිසක් ආදරය කරන ඉතා ජනප්‍රිය නිහතමානී දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ වෙන විට තරුණ පරපුර නියෝජනය කරමින් ගායන ශිෂ්‍යයෙ හොඳ නමක් දිනාගෙන ඉන්න විශිෂ්ට ගායකයෙක් ලෙසද ඔහුව හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු කියන්නේ. ඉතින් මේ දෙදෙනාම එකට ගමේ හැදුන වැඩුණ දෙන්නෙක්. ඒ වගේම එකම පල්ලියට තමයි දෙදෙනාම පුංචි කාලේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පල්ලියේ ගීතිකා කණ්ඩායමේ එකට සින්දු කියাদি තමයි මේ දෙන්න දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එහෙම සංගීතය කරලම හම්බ වෙලා ඇති වුණු යාළුකම ටිකක් කල් තිබිලා පස්සේ තමයි ආදරයකට හැරිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වැලන්ටයින් දවසක තමයි දිනේෂෝගේ ආදරණීය රැන්ඩෙලාට විවාහ යෝජනාවක් කරලා තියෙන්නේ. ඉතින් එහෙම පටන් ගත්ත ආදරේ කතාවේ මේ දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා. ඉතින් තාමත් ආදරය කරන්න පටන් ගත්ත කාලෙ වගේම ආදරේ කිසිම අඩුවක් නැහැ. ඒ කාලේ ඉඳන්ම දෙන්නට දෙන්නා ආදරයට කතා කළේ අම්මි තාත්ති කියලා. තාමත් ඉතින් වැඩසටහනකට සම්බන්ධ වුණත් කිසිම කුතුහලයක් ලැජ්ජාවක් නැතුව ඒ ආදරෙන් ඒ විදියටම අම්මි තාත්ති කියලා දෙන්නට දෙන්න කතා කරනවා බොහෝ දෙනෙක් දැකලා ඇති. ඉතින් ඒ වගේම රැන්ඩෙලා කියන විදියට ඇයට මේ ලෝකේ මේ අවුරුදු ගානටම අතහරින්න බැරි දෙයක් තියලා තියෙනවා නම් ඒ දිනේෂ් විතරලු. නමුත් ඇයට අදටත් හිතාගන්න බැරි එකම දේ ඇගේ ආදරණීය සැමියා නැත්තම් තාත්ති නැති වුණොත් මොකද කරන්න කියන එක. ඉතින් අපි නතර වෙන්න ඕනේ අපිට ආදරේ දැනුණ තැන, අපේ හිත නිවෙන තැන. එතනයි අපේ සතුට තියෙන්නේ. නැතුව ලෝකයාට ඕන විදියට නෙවෙයි අපි ජීවත් වෙන්න ඕනේ කියලා හැමෝටම ආදර්ශයක් ලබා දුන් මේ නිහතමානී ගායන ශිල්පියා ඔහුගේ ආදරණීය බිරිඳගේ ඡායාරූප කිහිපයක්ද සමගින් අපූරු ආදරණීය සටහනක් පසුගිය දවස්වල ඔහුගේ සමාජාල මාධ්‍යයට එක් කරලා තිබුණා. ඉතින් දිනේෂේ ආදරණීය සටහනේ ඔහුගේ බිරිඳට තිබෙන ආදරය ගැන කියලා තිබ්බේ මෙන්න මේ විදියට. මා නිසාම ගැරහුම් අවමාන ලද, මා නිසාම සීළු බුහුමන් ඉවතලු, නුඹම කියනා ලෙස අදටත් මා නිසාම හුස්ම ගන්නා නුඹ ලබන භවයේදී මාගේ බිරිඳ නොව මාගේ අම්මා වන්න මැනික. එවිට අද මෙන් මාහට පසුතැවීමට කිසිවක් ඉතිරි නොවනු ඇත. බිරිඳ වී නුඹමා මෙසේ දරා ගන්නවා නම් එදිනට නුඹමා වෙනුවෙන් කුමක් නොකරාවිද? මේ භවයේදී පින්නැති ස්වාමීකු උමා එවිට ඒ භවයේදී මේ භවයේදී මෙන් පින්මද පුතිකු නොවනු ඇත. අමත අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.